ඒම ගැන ඉතින් බුද්ධාගම ඉන්නයි බුද්ධාගම හින්ඩ ඕනේ දේශපාලනය කරන්නි ගහම ඔය වගේ දේවල් ලැබෙනවා. නීතිය නම් ඉතින් මහින්ද මහත්තයා කරලා ඒවට තමයි නීති ඔය ක්‍රියාත්මක වෙන්නේ. මහින්ද මහත්තයා හොඳ දේවල් කරලා කිය නෑනේ පුළුවන් තරම් රට ණය කරලා තියලා ගියා. දැන් මේ මිනිස්සු ඒ බර අදිනවා. මේ මිනිස්සු බර අදිනවා. ඉතින් දැන් මේ මිනිස්සු ණය බේරගෙන නෙන්නේ. බේරන් එන නිසා ඉතින් ඉස්සරහට සහනයක් ලැබෙයිද මහින්ද මහත්තයා මිනිස්සු මෝඩ මිනිස්සු හැමදාම අවුරුදු පහෙන් පහට වෙන වෙන අය තෝරගන්නවා. මින් ඉදිරියට අපි කිසි කෙනෙකුට ඡන්ද දෙන්නේ නැහැ. කිසිම පක්ෂයකට දෙන්නේ අපි හොඳට UMP කාර්යය අපි දෙන්නේ නැහැ. අපිට වෙච්ච සතක් නැහැ. අපි මහන්සියල වැඩ කරාට අපිට වෙච්ච කිසිම සතක් නැහැ. ඔක්කොම අය රවටනවානේ. එක්කෙනෙක් නෙමෙයි ඔක්කොම අය රවටනවා. මහින්ද මහත්තයා තින්න ගන්න රවටනවා. මේගොල්ලෝ තින්න ගන්න රවටනවා. කිසිම කෙනෙක් නැහැ. ජනතාව ඒක ජනතාව කවදත් මෝඩ මිනිස්සුනේ. ලංකාවේ ඉන්න මෝඩ මිනිස්සු කිසිම පක්ෂයක් ගෙනින් දිගට කරගෙන යන්න දෙන්නේ නැති මිනිස්සු මෝඩ මිනිස්සු. මෝඩ මිනිස්සු සල්ලි වලට සල්ලි ටිකක් දුන්නා මේ සල්ලි වලට රැවටෙනවා. ඡන්ද ගන්නට සල්ලි ටිකක් දීලා මිනිස්සු රවට්ටගෙන ඡන්ද ගන්න ඒ වුණාට මහ ජනතාවට වෙන සතක් නැහැ. අපි බොහොම අමාරුවෙන් ජීවත් වෙනවා. ජීවත් වුණාට කිසිම සතක් නැහැ. අපි අම්ම කරොත් අපිට ගත හැකි. දේශපාලනවරු දිගේ පරිවැඩි කරාට අපිට පරිවැඩි වෙන්නේ නැහැ. අපිට ආණ්ඩුව රස්සවල් කරන්න නැහැ. අපි හම්බ කරන් ජීවත් වෙන්න ඕනේ. රට ජාතිය වෙනුවෙන් කතා කරලා අසාධාරණකම් ගොඩක් කරනවානේ. අසාධාරණවටම මේ වෙන්නේ නැහැ නේ. දුප්පත් මිනිස්සු ගැන හිතන්නේ නැහැ නේ. එයාලා සල්ලි දෙන අයට හොඳයි.